आयुवान् मम 2017 फेब्रुवरी मासे यूट्यूब चैनल का पटांगत्ता अपे सिंहल कवि दूधरुवंट संरक्षण करने के लिए हितागेन मम क्लिप्स देखा करा पीट पासे थिंग अद करना हिट करना अनिद करना की मैं अवधु हतरम गत होना थिंग हरी खनगाट एक मट अतहरीक मे कवि हुगाक मम अहुवे मगे पियागे मितुरे किटिया एडविन कोट्टेकोट कियला महात्मेक ओहुट पट्टबैंदि नमकुत् तियेनवा रिदी गायक कियला ओहु अपे गेदर ऐविल्ला गायना करपु कवि वलिन तमयि मम मे समहर कवि मतके रदवागेन इन्ने इतिन मट हितुना मेवा पोत्वलत् नैति निसा पोत्वलत् दखला नैहै ए निसा मेक संरक्षणय करला तियन्न दू दरुवंट कवदहरि दवसक अपे सिंहल कविये जन कविय मेन मे मगे तीन अति कियन एक पेन्नन्न इतिन मेक विशेषयेन्म मं मेकट उनन्दुवक् गत्ते मे लंडन कवि सरणीय ए कियन्ने मम 2003 इंदला लंडन कवि कियला संग्रहवक् करा एंगलन्ते ईट पस्से एक नैवतुना संग्रह 12කින් पस्से नमुत् मे जनवरी पलवेंदे इंदला पटन गत्ता एक ऑनलाइन क्रमेट londoncovi.com कियला ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේ කවිත් මොකද ඒකටත් මම ඇතුල් කරනවා සමහර ජන කවි හිටවන කවි අපේ පාරු කවි පැල් කවි සදස් කවි ගුත්තිලය රුවන් සංග්‍රහය ආදී කවිත් මම ඒකට ඇතුල් කරනවා ඒ ආදුනික සහ ජේෂ්ඨයන්ගේ කවි සමග ඉතින් ඒ අතුතුරේ මට හිතුණා මේක සංරක්ෂණය කළ තිබොත් හොඳයි මොකද ඇමරිකාව තියෙන තාක්කල් මේ YouTube එක තියෙන තාක්කල් මේක රැඳේවිනේ ඒ නිසා ඉතින් मम्मी कि कविय एक कविया ये कविय सिद्धवेन्ने नैन मसीना जोड़ुअक्स नैन विवाह वेच पुद्गलया अतर अति वेच कथा बहत्तम मेके कवियंकेन्ने यदि मेकल जीवत्ने खनुगल की ग्रामे गमराल नैन बेदपेना नैन मसीना जीवतुने हिस्सेल की हिस्सेल मेले बेलो गूगल के हिस्सेल की नारम्मल पत्ते किट कनुगल तेट किट कनुगल सेमेट्री की लिबूना कनुगल के हरी तीयन इधे कविय मेहिमाई एम्बुल दुडं गेटनारं गगा वडपु कोंडे रैन कितुल मल विलसट नैनो नुमे कोंडे खनुगल सिट हिस्सेलट उमरिकरन खुंडे खुंडे कैपु गमरालव दिवियो रेक देंडे इगेने मे नैनाय मसीनाय जीवतुने हिस्सेले पोडी काली दला मंगितान एदेना तरे प्रेम संबंध व्यक्तिये नैति यालु कमट नै कमट एहागिय संबंधता व्यक्तिये नैति इदिन वैडिविय पातुनाम अंतक मे තරුණිය මේ නෑන පොඩි කාලේ ඉඳලම ඇඹුල් දොඩන් ගැටනාරන් ගගා තමයි මේ කොණ්ඩේ වාලා තිබුණේ. يعني කියන්නේ ලස්සන කොණ්ඩයක් තියෙන්නේ ඇති දිග කොණ්ඩයක්. ඉතින් ඒ කොණ්ඩේ ගැන සඳහනක් වෙන්නේ රෑන කිතුල් මල විලසට නෑනවනු මේ කොණ්ඩේ. එතන එච්චර ලස්සනයි අපි දන්නවනේ කිතුල් මලක් පීදුනහම කොහොමද කියලා ගම් හතකට පේනවා දිගට ලස්සනට වැක්කිරිච්ච ලස්සන කොණ්ඩයක් යාට තියෙන්නේ ඇති. නමුත් මේ මස්සිනාට हरियाम रसावत हेमकत्ता दीपलाकमत धनयाकमती एनिसा नैनगे दिमापियो तीरने नैन वंदल दुना खनुगल हिटपू धनवा गमराल के दीपलीटकन होंगे ओहट बंदल दुना बंदल दुनट मे नैनगे मसीनागे संबंधे මංගිතන්නේ නතරුණා කියලා. ඒක තමයි කියන්නේ කනුගල සිට හිස්සැල්ලට උමරි කරන කොණ්ඩේ කියලා. කියන්නේ කනුගල හිටියේ නෑ නෑ ගමරාලයි විවාහ වෙලා හිස්සැල්ලේ තාම ඉතුරු වෙලා හිටියා මස්සිනා. ඉතින් අර කනුගල ඉඳලා කොණ්ඩේ උමරි කරනවා කියලා කියන්නේ නිකන් මේ ආවට ගියාට කියමනක් නෙමෙයි. ඒකේ යට තියෙන්න පුළුවන් මේ දෙන අතරේ එක්තරා විදිහක සම්බන්ධතාවයක් තාමත් පවත්වාගෙන යාමේ
ඉඩකඩ තිබුණා කියන එක. ඉතින් ඒක අහුවෙලා ගමරාල මොකද කරේ? අර දිගට පොඩි කාලේ ඉඳලා ඇඹුල් දොඩම් ගැටනාරම් ගගා වඩච්ච කොණ්ඩේ අල්ලලා කෙස්ස කොටින් මේ බෙල්ල ගාවින් ම කපලා දැම්මා. ඉතින් ඒකට මම හිතන්නේ මේක සමහරට අපිට හිතන්න බුණා මේක වස් කමියකුත් වගේ පොඩ්ඩක් නිකන් එහෙම. ඒ කියන්නේ කොණ්ඩේ කැපු ගමරාලව දෙවියෝ රැක දෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පාහර වැඩි කරපු මේ මහා නරක වැඩක් නෙමේ කොණ්ඩේ කැපු එක අච්චර ලස්සන කොණ්ඩයක්. ඒ ගමරාලව රැකලා දෙන්න පුළුවන් දෙවියෙක්ට දෙවියන්ට විතරයි කියන එක තමයි මේ ජන කවියා මම හිතන්නේ මේකෙන් කියන්නේ. මොකද එච්චර බල. ඉතින් ගමරාල කොණ්ඩේ කපලා බේරිච්චක ඇති. නමුත් මේ ඒක උනත් ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මම ආයිත් ඒ කවිය කියන්නම්. ඇඹුල් දොඩම් ගැටනාරම් ගගා වඩපු කොණ්ඩේ රෑන කිතුල් මල විලසට නෑනෝනු මේ කොණ්ඩේ කණුගල සිට හිස්සැල්ලට උමරි කරන කොණ්ඩේ කොණ්ඩේ කැපු ගමරාලව දෙවියෝ රැක දෙන්නේ. ඔය දෙවියෝ රැක දෙන්න කියලා කියන්නේ වචනේ යොදන්නේ හුවකලාට මේ වස් කවියට තමයි. ඉතින් වස් කවියකට තමයි කිට්ටු වෙන්නේ මේ කවිය කියලා මං හිතන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ කවි ඉස්සරහට ගානාවක් කරන්න. මොකද අපේ සිංහල සාහිත්‍ය කාව්‍ය සාහිත්‍ය අපේ යුගවල කෝට්ටේ පන් කෝට්ටේ මහනුවර දඹදෙවි දඹදෙනි සමාන දඹදෙනි මාතර කොළඹ යුගය ආදී යුගවල නොඑක ආකාරයේ කවි තියෙනවා. ඔය අතරතුර තියෙනවා කවි ජන කවි ජන කවි විසින් ලියපු. මොකද සමහර කවි ලියපු අය අපි දන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් යසෝදරාවත කවුද ලිව්වේ කියලා සඳහනක් වෙන්නේ නැහැ. නමුත් ඒක ශ්‍රේෂ්ඨ කාව්‍යයක්, විශිෂ්ට කාව්‍යයක්. ඉතින් ජන කවියේ නිර්මාණයක් තමයි යසෝදරාවත. ඒ නිසා ඔය ජන කවි කියන එක මුද්‍රිත මාධ්‍යයකට යනවට වැඩිය සමහර ලාට කටින් කට ඇති වෙලා තියෙනවා, පැතිරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒවා අපේ දරුවන්ට සංරක්ෂණය කරලා තියමු. කවදා හරි දවසක මේ සිංහල සාහිත්‍යයේ සිංහල භාෂාවේ මෙන්න තිබිච්ච ජන කවි කියන්න. ජන කවි වගේම තව අනිත් කවි ගානාවක් තියෙනවා. ඉතින් මම නැවත වරක් ඒ වගේ කවි යක් විග්‍රහ කරන්න, කවියක් මම දන්න කවියක් ඉදිරිපත් කරන්න මම නැවත වරක් ඔබ ඉදිරියට එනවා. ඉතින් අද හෙටම මම ඒක කරනවා. ඉතින් ඔබ නැවත වරක් අපි හමු වෙමු. ස්තුතියි.